යාපනය අර්ධද්වීපය තමන් සතුකර ගැනීමේ බලාපොරොත්තුවෙන් ප්‍රහාර එල්ල කළ LTTE වර්ෂ 2010 මැයි මාසයේ දෙවන සතිය වන විට යාපනය නගර සීමාවටම ළඟාවන්නට සමත්ව සිටියා. යාපනය නගරයට ඇතුළුවීම තවදුරටත් පමා කරන්නට බඩපිරිස සමත් වුවත් අර්ධද්වීපයේ දෙවැනි නගරය වූ චාවකච්චේරිය වටකොට තිබූ නගර එකින් එක අත්පත් කරගනිමින් චාවකච්චේරිය හුදකලා කරවන්නටත් ඒ 9 මාර්ගයේ හමුදාවට අහිමි කරවන්නටත් LTTE සමත්ව සිටියා. යතරාලුතින් අල්ලාගත් ප්‍රදේශ තුලට කාලකුවක් වවිගෙන ආත්‍රස්තයින් එහි සිට පලාලි ගුවන්තොටුපළටත් කංකසන්තුරේ වරායටත් ප්‍රහාර එල්ල කරන්නට වුණේ හමුදාවට තවදුරටත් යාපනය අර්ධද්වීපයේ රැඳී සිටිය නොහැකි තත්ත්වයක් උදා කරමින් අවසානයේ යාපනය අර්ධද්වීපෙන් පසුබැසීමේ සැලසුම ක්‍රියාවට නංවන තත්ත්වයට යුද හමුදා යාන්ත්‍රණය පත් කළ බිහිසුණු සිදුවීම් ගාමයේ ඔබ කිසිදා නැසූ කතා පුවතයි මේ කොටි ත්‍රස්තයින් යාපනය නගරයට අතපොවන සීමාවට පැමිණීමත් සමගින් ලෝව පුරා වාසය කරන කොටි හිතවාදීන් එකවන්ව එක් රැස් වී ජයපැන් බෝමින් අවසන් ජයග්‍රහණයේ පිළිමද පුවත අසන්නට පෙළ ගැසී සිටියා. ලෝව පුරා කොටි සැමරුම් උත්සව පවත්වනු දක්නට ලැබුණ අතර කැනඩාවේ ටොරොන්ටෝ නුවර පැවති නුනවතින රැල්ල සැමරීමේ එවන් උත්සවයකට කැනඩාවේ මුදල් ඇමති මෙන්ම පසුකාලීනව අගමැතිවරයෙකු බවට පත් වූ පෝල් මාටින් සහ විදේශ කටයුතු ඇමතිනිය මාරියා මීනාද සහභාගී වී තිබුණා. මෙවන් සිදුවීම් LTTE ජාත්‍යන්තර වශයෙන් ගොඩනගාගෙන තිබූ ජාලයෙහි තරම කියාපාන්නක්. ඊට සමගාමීව LTTE බලපෑම ඇතිව යාපනය අර්ධද්වීපයේ කෝවිල් වල LTTE ජයග්‍රහණ පතා යාතිකාකරණු දක්නට ලැබුණ අතර යුද හමුදාවේ ජයග්‍රහණේ පතා දකුණේ දේවාලවල පිහිට පතනු ලැබුවේද එකම හින්දු දේව මණ්ඩලයෙන් වීම එක්තරා අන්දමක හාස්‍යෝත්පාදක තත්වයක්. එමෙන්ම සුපුරුදු පරිදි හමුදාවට සෙත්පතා සිදු කළ පින්කම්වලදී පක්ෂ විපක්ෂ දේශපාලකින් තරඟයට ලකුණු දමා ගන්නට වෙහෙස වීම මෙම තීරණාත්මක අවස්ථාවේ දක්නට ලැබූ අප්‍රසන්නතම සිදුවීම වශයෙන් හැඳින්විය යුතුමයි. මීට අමතරව පැවති තත්ත්වයේ දඩමීමා කර ගනිමින් විවිධ පාර්ශව බොරදියේ මාළු බාන්නට වූ අතර එක් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සිදු කළ නිර්ලජ්ජිත ක්‍රියාව ඔබ වෙත පැවසිය යුතුම කාරණයක්. එහිදී සජීවී වැඩසටහනකට තමන්ව හමුදා සෙබළුන් වශයෙන් හඳුන්වා දුන් කිහිප දෙනෙකු පලාලි කඳවුරේ සහ යාපනය අර්ධද්වීපයේ විවිධ ස්ථානවල සිට දුරකථන ඇමතුම් ලබා දෙමින් කියා සිටියේ යාපනයේ තත්ත්වය ඉතා අවදානම් සහගත බවත් තමන්ට සටන් කිරීමට අවියෝද නොමැති බව සහ ආහාර පවා නොලැබෙන බවයි. මෙය සෙබළුන්ගේ පෞද්ගල සමාජිකයන්ට දරුණු කම්පනයක් ගෙන දෙන්නට සමත් වූ නමුත් මෙම සිදුවීම පදනම් කරගනිමින් පැවති මාධ්‍ය භාරණයට අමතරව සජීවී වැඩසටහන් තහනම් කරන්නටද ආණ්ඩුවට සිදු වුණා. මන්දයත් එකී දුරකථන ඇමතුම් එම නාලිකාවේම සේවකයන් විසින් එතුළ සිටම ලබා දුන් ඒවා බව පසුව හෙළිවීමයි. ඊළාම් යුද්ධයේ පුරාම LTTE හිතවාදී ස්ථාවරයක හිඳමින් කටයුතු කළ මෙම විද්‍යුත් නාලිකාව කුමක්දැයි ඔබ දන්නවාට කිසිදු සැකයක් නැහැ. මේ යටවනදා LTTE විසින් ප්‍රකාශයට පත් කළ සටන් විරාමයේ අවසන් වීමත් සමගින් යලිත් ප්‍රහාර තීව්‍ර කරන්නට ත්‍රස්තයින් කටයුතු කළා. මේ නමවනදා උදෑසන 5:30ට පමණ කිලාලි හමුදා ස්ථානගත වීම වෙත ප්‍රබල ප්‍රහාරයක් එල්ල වුවත් 53 වන 52 වන සහ නාවික හමුදා විශේෂ යාත්‍රා බලගනේ බටපිරිස් එක්ව එම ප්‍රහාරයේ පළමු සහ දෙවන රැලි සාර්ථකව ව්‍යර්ථ කරන්නට සමත් වුණා. කිලාලි ප්‍රදේශයෙන් හමුදාව පසුබස්සවන්නටගත් උත්සාහය මේ ආකාරයෙන් කිහිප වතාවක්ම අසාර්ථක වීම නිසා එළිදු මඩුවල් පදනම් කරගනිමින් හමුදාව ස්ථාපනය කළ ආරක්ෂක වළල්ල බිඳ දැමීම කළ නොහැක්කක් ලෙස අවබෝධ කරගත් ත්‍රස්ත නායකත්වය යාපනය ඉලක්ක කරමින් වෙනත් උපක්‍රමයක් ක්‍රියාවට නංවන්නට කටයුතු කළා. ඒ අනුව මේ 10 වනදා උදෑසන සිට තනන් කිලප්පු සහ අරියාලේ වෙත ගොඩබස්සවන ලද ත්‍රස්ත බලමුළු පිළිවෙලින් ශ්‍රාවකච්චේරි සහ කොළඹුතුරේ ඉලක්ක කරමින් පහර දෙන්නට වුණා. මෙම උපක්‍රමෙහි අරමුණු වූයේ එළුදු මඩුවල්හි රැඳී සිටින සේනා ශ්‍රාවකච්චේරි හරහා යාපනයට සහාය වශයෙන් රැගෙන ඒම අහුරාලමින් අරියාලේ සිට කොළඹුතුරේ හරහා යාපනයට පහර දීමයි. සැබවින්ම කොටි ත්‍රස්තයින් අරියාලේ වෙත පිවිසීමත් සමගින් යාපනය නගරයට කිලෝමීටර් 5ක් වැනි සීමාවක් තුළට ළඟා වූ අතර එය කොළඹ දේශපාලන පොරපිටිය ගිනියම් කරන්නට සමත් වූ සිදුවීමක්. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා BBC සේවයක් සමගින් පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකදී කොටි යාපනයට ඇතුළු වී ඇති බව සඳහන් කළ අතර ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා මේ අරබයා විපක්ෂ නායකවරයා ද්‍රෝහියෙකු ලෙස නම් කළා. කොටි අරියාලේ වෙත පා තැබීමත් අරියාලේ ප්‍රදේශයේ කොටසක් යාපනය මහනගර සභාවට අයත් වීමත් අනුව එම ප්‍රකාශයේ තර්කානුකූල සත්‍යයක් ඇති වුවද එම අවස්ථාවේ පැවති තත්ත්වය අනුව වගකිව යුතු දේශපාලනඥයෙක් එවන් ප්‍රකාශයක් සිදු කිරීම නිවැරදි කටයුත්තක් ද යන්න විග්‍රහ කරගත යුතුයි. කොළඹුතුරේ කොටසේ ඇවිල ගිය සටන් දරුණු අන්දමින් ඇවිල යන්නට වූ අතර මුහුදු මාර්ගයෙන්ද යාපනය වෙත ප්‍රහාර එල්ලවෙමින් පැවතියා.
එහිදී ක්‍රියාත්මක වූ මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා රේඩියෝ යන්ත්‍ර හරහා අමතමින් බටපිරිස් සටන් කරන තත්ත්වයට පත් කරන්නට අපරිමිත උත්සාහයක් ගන්නා බව පෙනෙන්නට වූ අතර ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් පසයියුර් සහ ගුරුනගර ප්‍රදේශවල දරුණු සටන් ඇවිල ගියා. මේජර් ජෙනරාල් ගාමිණී ජයසුන්දර යටතේ වූ 51 වන සේනාංකයේ බටපිරිස් රැඳී වුණු ප්‍රදේශයේ තත්ත්වය එන්න එන්නම දරුණු ස්වරූපයක් ගනිමින් තිබීම හේතුවෙන් මේජර් ජෙනරාල් ෆොන්සේකා බ්‍රිගේඩියර් සීවලි වණිගසේකර අමතා ඔහුගේ බලසේනාවක් හැකි ඉක්මනින් කොළඹුතුරේ වෙත එවන ලෙස දන්වා සිටියේ කොළඹුතුරේ ත්‍රස්තයින් අතරටපත් වූ හොත් යාපනයේ ආරක්ෂා කිරීමට කිසිවක් ඉතිරි නොවන බව දැනහුන් නිසායි. යනුව ක්‍රියාත්මක වූ බ්‍රිගේඩියර් වණිගසේකර කර්නල් ජගත් දයස් යටතේ වූ බලසේනාව ඒ වෙත පිටත් කර හරිනු ලැබුවා. කර්නල් ඩයස් ඇතුළු බටපිරිස් කොළඹුතුරේ ප්‍රදේශයට ළඟා වීමත් සමගින් එහි තත්ත්වය මුළුමනින්ම වෙනස් කරන්නට හැකි වූ අතර ත්‍රස්තයින් වෙත දරුණු ප්‍රහාරයක් එල්ලකොට කොළඹුතුරේ රැකගන්නට ඔවුන්ට හැකි වුණා. සැබවින්ම ජයග්‍රහණයෙන් මත්ව සිටි එල්ටීටීය මෙම ප්‍රතිප්‍රහාරයත් සමගින් වික්ෂිප්ත වූ අතර අරියාලේ ප්‍රදේශයේ සිටි ත්‍රස්ත බලමුළු ඊසාන දිශාවට මෙහෙවන්නට උත්සුක වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් එදින සවස් යාමේ නාවත්පුලි පාලමේ කොටසක් අල්ලා ගන්නට ත්‍රස්තයින්ට හැකි වුණා. ඒ නයින් මාර්ගයේ අතිශය වැදගත් ස්ථානයක් වූ මෙම පාලම යළි මුදා ගන්නට හමුදාව කෙතරම් උත්සාහ කළද එය සාර්ථක වන ආකාරයක් දිස් වූයේ නැහැ. එනම් මේ දහවනදා නිමවන විට අරියාලේ සහ මනියතෝට්ටම් ඇතුළු ප්‍රදේශ ත්‍රස්ත ග්‍රහණයට නතුව තිබූ අතර ඒ නයින් මාර්ගයේ කිලෝමීටර් 2ක පමණ කොටසක් පැවතියේද ත්‍රස්තයින් අතේමයි. තනංකිල පුතුඩුවේ දකුණු ප්‍රදේශයේ සිට ප්‍රහාර එල්ල කරමින් පැමිණි ත්‍රස්ත බලමුළු මේ දහවනදා සිටම යාපනය අර්ධද්වීපයේ දෙවැනි විශාලතම නගරය වූ චාවකච්චේරි වෙත පහර දීම ආරම්භ කළා. කෙසේ නමුත් මෙහිදී සෙබළුන් සැලකිය යුතු අන්දමේ ප්‍රතිරෝධයක් එල්ල කළ නමුත් දින දෙකක සටනකින් පසුව තනන්කිලප්පු සහ කෝවිල් කණ්ඩියන කඳවුරු ත්‍රස්ත ග්‍රහණයට නතු වුණා. තත්ත්වයේ බරපතලකම අවබෝධ කරගත් ජනාධිපතිවරිය සැටලයිට් මාර්ගයෙන් යාපනයේ සෙබළුන් අමතන්නට මේ 12 වනදා කටයුතු කළ අතර එහිදී ඉතාම ආයාචනාත්මක ස්වරූපයෙන් සෙබළුන් දිරිගන්වන්නට ඇය උත්සාහ ගත්තා. එනමුත් සමහර සෙබළුන් ජීවිතයට හානියක් නොවන පරිදි තම කකුලේ මස් ගොබයට වෙඩි තබාගෙන තුවාල කරුවෙකු වශයෙන් සටන් බිමින් ඉවත් වන්නට උනන්දු වීම වැනි අතිශය පසුගාමී තත්වයන් ඇය දැන හිඳින්නට නැතිව ඇති. එසේ වුවද එදින එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පුනරින්හි පිහිටි එල්ටීටී ප්‍රධාන සන්නිවේදන මධ්‍යස්ථානය විනාශ කරන්නට හැකිවීමත් කොටිහඬ ගුවන් විදුලි ආරම්භයේ සිටම එහි ප්‍රධානියා වශයෙන් කටයුතු කළ සුධාකරන් නැමැත්තා මරා දමන්නට හැකිවීමත් එම වකවානුවේ අත්කරගත් ප්‍රධාන ජයග්‍රහණයක් වශයෙන් හැඳින්විය හැකි. එනමුත් ගුවන් ප්‍රහාර කෙතරම් දැඩි කළද කොටි බලමුළු පසුබැස්සවීම කළ නොහැකි වූ අතර එල්ටීටීය අවසන් ප්‍රහාරයට සූදානම් වෙමින් සිටියා. පැවති තත්ත්වය මත තවදුරටත් නගරේ රැඳී සිටින්නට නොහැකි වූ ජනයා නගරය හැරදා යන්නට වීම හේතුවෙන් සමස්ත යාපනයේ නගරේ ඉතාමත් පාළු මූසල ස්වභාවයක් ගන්නට වුණා. මේ 15 වනදා ත්‍රස්තයින් යළිත් ප්‍රහාර ආරම්භ කළ අතර එහිදී චාවකච්චි පෙරමුණට දරුණු ප්‍රහාර එල්ලවන්නට වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙසින් එහි ස්ථානගතව සිටි 52 වන සේනාංකයේ බටපිරිස් පසුබසින්නට වුණා. එදින රාත්‍රියේ එල්ල වූ ප්‍රහාරවලින් නාවත්කුලි ප්‍රදේශයේ මුළුමනින්ම සියතට ගන්නටත් තචන්තෝපු ප්‍රදේශයෙන්ද හමුදාව පසුබසවන්නටත් ත්‍රස්තයින් සමත් වුණා. එහිදී නාවත්කුලි පාලම රැකගැනීම සඳහා හමුදාව දැරූ ව්‍යායාමයේ ව්‍යර්ථ කරන්නට ත්‍රස්තයින්ට හැකි වූවාක් මෙන්ම එය පුපුරවා හරින්නටද කටයුතු කළේ හමුදාවෙන් යලි ප්‍රතිප්‍රහාරයක් එල්ලවීමේ අවස්ථාව දහුරාලමින්. එමෙන්ම එම පෙරමුණේ ලබාගත් ගම්‍යතාව ඒ ආකාරයෙන්ම පවත්වා ගනිමින් එම ආක්ෂයේ පැවති මීළඟ හමුදා මර්මස්ථානයේ වූ කයිතඩි කඳවුරට පහර දෙන්නටත් ත්‍රස්තයෙන් කටයුතු කළා. මේ 16 වන දිනේ පුරා කයිතඩි කඳවුර ඉලක්ක කරමින් පහර එල්ල වූ අතර හමුදාවද ත්‍රස්තයෙන්ගේ ඉදිරිගමන වැළැක්විය හැකි තරමින් ප්‍රතිප්‍රහාර දෙමින් සිටියා. එනමුත් එදින රාත්‍රියේම ආරක්ෂක වළල්ලට දරුණු ප්‍රහාරයක් එල්ල වූ අතර පැය 12ක පමණ කාලයක් මුළුල්ලේ පැවති සටන් අවසානයේ කයිතඩි කඳවුර අතහැර පසුබසින්නට හමුදා බටපිරිස්වලට සිදු වුණා. ඒත් සමගින් අර්ධද්වීපයේ දෙවැනි විශාලතම නගරය වූ චාවකච්චේරිය ත්‍රස්තයින්ට නිරාවරණය වූ අතර එය බිඳ වැටීම නොවැළැක්විය හැකි බවක් ප්‍රදර්ශනය වුණා. මේ ආකාරයෙන් චාවකච්චේරි ආශ්‍රිත ප්‍රදේශයේ හමුදාවට අහිමි කරවීමෙන් වලිකාමන් කොට්ටාශයේ සිට තෙන්නමාරච්චි කොට්ටාශය වෙත පවතින සැපයුම් මාර්ග අහුරාලමින් තෙන්නමාරච්චි කොට්ටාශයේ රැඳී සිටින බටපිරිස් වලට සැපයුම් නැතිකොට එම ප්‍රදේශයෙන් හමුදාව පසුබැස්සවීම ත්‍රස්තයින්ගේ උපක්‍රමයයි. චාවකච්චේරි පෙරමුණ ඒ ආකාරයෙන්ම බිඳ වැටෙමින් පැවතුනද ගුරුනගර සහ පසයියුර් ප්‍රදේශවලින් ඔබ්බට ගමන් කරන්නට ත්‍රස්තයින්ට කිසිදු ඉඩක් ලබා නොදෙන්නට කර්නල් ජගත් දයස්ගේ සෙබළුන් සමත් වීම යාපනය තවදුරටත් හමුදා පාලනයට නතුකර තබා ගැනීමේ ඉඩකඩ ලබා දුන්නා. එහෙත් එහි ඇවල ගිය සටන් තවදුරටත් දරුණු අන්දමින් සිදුවෙමින් පැවතුණා. චාවකච්චේරි පෙරමුණෙන් හමුදාව පසුබැස ගිය ආකාරයේ දුටු එක් දෙමළ වැසියෙකු පසුකාලීනව ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකුට ප්‍රකාශ කර තිබුණේ කොටි කාන්තාවන් 25 දෙනෙකු පමණ දැක හමුදාවේ දහසක් පමණ පලා ගිය බවයි.
සංඛ්‍යා නිවැරදි නොවිය හැකිමුත් සමස්තයක් වශයෙන් සෙබළුන් තුළ පැවති මානසිකත්වය එයින් මනාව පිළිමිබුණ බව සඳහන් කළ යුතුයි. මෙම ප්‍රදේශයේ 52 සේනාංකයේ යටතේ වූ අතර පසුබැස ගිය එක් බලසේනාධිපතිවරයෙක් සඳහන් කර තිබුණේ සෙබළුන්ට පසු නොබසින ලෙස අනදුන්නා නම් ඔවුන් තමන්ටද වෙඩි තැබිය හැකිව තිබූ බවයි. එමෙන්ම සටන් පෙරමුණේ සිටි එක් කොටිකාන්තාවක් රේඩියෝ යන්ත්‍ර මාර්ගයෙන් ඇමතූ කොටි නායකයෙක් හමුදාව සිටින දෙසට මැෂින් තුවක්කු දෙකකින් වෙඩි තබන ලෙස දැනුම් දුන් අතර ඊළඟ නිමේෂයේදී කොටිකාන්තාව කියා සිටියේ අශ්වයින් දුවනවා යන්නයි. මේ සමයේ හමුදාව පසුබැසීම පුරුද්දක් කරගෙන සිටි බැවින් ඔවුන් අශ්වයින් ලෙස හඳුන්වන්නට ත්‍රස්තයින් උනන්දු වූ බවද මැෂින් තුවක්කු දෙකක සුළු ප්‍රහාරයටත් මුහුණ දෙන්නට ඉදිරිපත් නොවීම හමුදාවේ ජීවගුණය බිඳ වැටීම පිළිබඳ අදිම සාක්ෂියක් බවද පැවසිය යුතුමයි. හමුදාව චාවකච්චේරියෙන් පසුබසින අවස්ථාවේදී මේජර් ජෙනරාල් ජානක පෙරේරා, මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා සහ ජෙනරාල් අනුරුද්ධ රත්වත් අතර රේඩියෝ මාර්ගයෙන් සංනිවේදනයක් සිදුවෙමින් පැවති අතර ඒ මැදට කඩා වැදුන බ්‍රිගේඩියර් සීවලී වණිගසේකර කියා සිටියේ සාකච්ඡා කරමින් හිඳින්නට කාලයක් නොමැති බවත් හමුදාව චාවකච්චේරියෙන් පසුබැසීම වහාම නවත්වා ගත යුතු බවයි. ඒ අනුව සරසාලේ ප්‍රදේශයට පැමිණි මේජර් ජෙනරාල් වරුන් දෙදෙනා තරමක ආවේගයෙන් කතා කොට කෙසේ හෝ බටපිරිස් එයින් නවත්වා ගන්නට සමත් වුණා. ඒ අනුව හමුදාවේ අලුත්ම ස්ථානගත වීම සරසාලේ සහ කොඩිකාමම් හරහා එළිදුමඩුවල් කිලාලි දක්වා දියුණ අතර ශ්‍රාවකච්චේරිය අරියාලේ සහ කොළඹුතුරේ ජැටිය ඇතුළුව විශාල ප්‍රදේශයක් ත්‍රස්තයින් අතරපත් තිබුණා. තම බල ප්‍රදේශයට අයත් නොවුවත් ඒ පිළිබඳව බ්‍රිගේඩියර් වණිකසේකර උනන්දුවෙන් කටයුතු කිරීම නිසා සිදුවන්නට ගිය මහත් විනාශයක් වළක්වා ගත හැකි වූ බව මෙහිලා කිවිය යුතුම කාරණයක්. එමෙන්ම ඇතිව තිබූ තත්වය මත 52 සේනාංකයේද බාර ගන්නා ලෙස මේජර් ජෙනරාල් වරු බ්‍රිගේඩියර් වණිකසේකරගෙන් ඉල්ලා සිටි අතර එය කැමැත්තෙන් බාරගෙන ඔහු ආරක්ෂක විධිවිධාන තර කරන්නටත් බටපිරිස් ප්‍රතිසංවිධානය කරන්නටත් යොහුසුළු වුණා. එම සිදුවීම බොහෝ විට හමුදා ඉතිහාසයේ සේනාංක ත්‍රිත්වයක් එකම නිලධාරියෙකුගේ අණ යටතේ තිබූ එකම අවස්ථාව විය හැකියි. මේ 18 වනදා කොටිත්‍රස්තයින් පලාලි හමුදා සංකීර්ණයට කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ අතර එහි මූලික ඉලක්කය වූයේ පලාලි ගුවන්තොටුපළ සහ කංකසන්තුරේ වරායයි. ගුවන්තොටුපළට එල්ල වූ ප්‍රහාරවලින් එහි සංනිවේදන කුළුණ මුළුමනින්ම විනාශයට පත් වූ අතර ජීවිත හානි 7ක් වාර්තා වුණා. මේත් සමගින් කංකසන්තුරේ වරායටද කාලතුවක්කු ප්‍රහාර එල්ල වූ නමුත් ඒවා නිසි පරිදි ස්ථානගත කරන්නට හැකි වී නැහැ. එනමුත් යාපනය අර්ධද්වීපයේ රැඳී සිටි හමුදාවේ ජීවනාලිය බඳ වූ මෙම ප්‍රවාහන මාර්ග ද්වීපය තාවකාලිකව වසා දමන්නට සිදු වූයේ නාවික සහ ගුවන් යාත්‍රාවල ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල සැකසංකා මතුව තිබීම නිසයි. එනමුත් එදින යලිත් වරක් ඒකපාර්ශ්විකව සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරමින් LTTE කියා සිටියේ මහා ලේවැගිරීමක් වැළැක්වීම උදෙසා ලබා දුන් මෙම අවස්ථාව ප්‍රයෝජනෙට ගෙන යටත් වන ලෙසයි. සැබවින්ම 40,000කට ආසන්න වූ හමුදාවත් ඔවුන් සතු වෙඩි බලයත් සඵලදායක අන්දමින් භාවිතා කළහොත් කොටි ත්‍රස්තයන්ට යන්නේ නම් සොයාගත නොහැකි වනු ඇති බව දැනුම් ත්‍රස්ත නායකත්වයේ එකම අරමුණ වූයේ මේසා විශාල හමුදාවක් බිත්තියට හේතු කරන තත්වයට පත්කොට ඔවුන් යලි අවදිවන්නට ප්‍රථම කෙසේ හෝ මානසිකව වටවා පසුබසින තැනට යොමු කරවීමයි. යුද න්‍යාය අනුවද සතුරා වටකිරීමේදී පසුබැසීම සඳහා මාවතක් ඉතිරි කරනුයේ කිසිවක් කළ නොහැකි වූ තැන මරාගෙන මැරෙන්නට වූ සතුරාට ඇති හැකියාවයි. කිසියම් හේකින් ශ්‍රී ලංකා හමුදාව එසා විශාල වෙඩි බලයක් සමගින් සතුරාට කොටු වී කිසිවක් කර කියාගත නොහැකිව පසුබසින්නටද මාර්ගයක් නොමැති තත්වයට පත් වූහොත් ඉතිරිවන එකම විකල්පය වන්නේ මරාගෙන මැරීම පමණක් වන අතර එය සිදුවුවහොත් LTTEට අත්වන ඉරණම ඔබටම සිතාගත හැකි. එම නිසා එවන් තත්වයක් නිර්මාණය කර ගැනීම කිසිදු අයුරකින් LTTEට අවශ්‍ය නොවූ අතර හමුදාව පසුබැසීම දක්වා යොමු කරවීමට මෙතරම් උත්සාහයක් ගත්තේ ඒ අනුවයි. එනමුත් හමුදාව යලි සටන්කාමීව නැගී සිටීමට අවශ්‍ය කරන එකම අවියව වූ චිත්ත ධෛර්යය තවමත් හමුදාවට පහළ වී තිබුණේ නැහැ. වර්ෂ 2000 මැයි 18 වනදා වූ එදින එම වර්ෂයේ වෙසක් පොහොය දිනේ වුවත් මුළු මහත් දේශයේම මූසල ස්වභාවයකින් වෙලී සිටි බව ඔබ දැනුම් තේරුම් ඇති වයස්ක සිටියේ නම් නිසැකවම මතක ඇති. එදින රට පුරා බෞද්ධ සිද්ධස්ථානවල ප්‍රමුඛ කාර්ය වූයේ උතුරු කරයේ සටන් වැදී සිටින සෙබළුන්ට ආශිර්වාද කිරීමයි. ඒ වන විට ඉන්දිය හමුදා මගින් යාපනයේ අර්ධද්වීපයෙන් අප හමුදා ඉවත් කර ගැනීම පිළිබඳ පුවත ලැව්ගින්නක් මෙන් පැතිර යන්නට වූ අතර බටපිරිස් අතරද වූයේ තමන් නැවුනගින්නට සූදානම් විය යුතුයි වැනි හැඟීමක්. එනමුත් ඒ කිසිවෙක් තෙන්නමාරච්චි කොට්ටාශයෙන් වඩමාරච්චි කොට්ටාශය වෙත පසුබැසීමෙන් අනතුරුව සිදු කළ යුත්තේ කුමක්දැයි දැන සිටියේ නැහැ. කිසියම් හේකින් ඉන්දිය සහයෝගයෙන් එවන් හමුදා ඉවත් කර ගැනීමක් සිදු කළහොත් එය වර්ෂ 1940 නාසි ආක්‍රමණය අභිමුව ප්‍රංශයේ ස්ථානගත කර සිටි 300,000කට අධික මිත්‍ර පාක්ෂික හමුදා ඉවත් කර ගැනීමට සමාන බව මේ වන විටත් කොටි හිතවාදී මාධ්‍ය වාර්තා කරමින් සිටියා.
එමෙන්ම කොළඹ තරුපහේ හෝටල්වල නවාතැන්ගෙන සිටි ලොව ප්‍රමුඛ මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් පුලපුලා බලා සිටියේ 21 වන සියවස ආරම්භයේදීම සිදුවන්නට නියමිත මේ මහා යුදමය පෙරළිය පිළිබඳ පුවත ලෝකයට ඉදිරිපත් කරන්නටයි. මේ වන විට හමුදාවේ ඉහළ නායකත්වයේද ත්‍රස්තවාදීන්ගේ ගම්‍යතාව බිඳ දැමීමට හැකි නොවන බව විශ්වාස කරමින් සිටි බව පෙනෙන්නට තිබෙන අතර පසුබැසීම පිළිබඳ සාකච්ඡා කිරීමට එදින සවස 4ට ජනපතිනියගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක මණ්ඩලය රැස්වන්නට නියමිතව තිබුණා. රත්වත්ත මහතාට එයට සහභාගී වන ලෙස දැනුම් දීම සඳහා ඉදින දහවල් 2ට පමණ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වෙත දුරකථන ඇමතුමක් ලබාගත් යුද හමුදාපතිවරයා පැවති තත්ත්වය පිළිබඳ කෙටියෙන් සඳහන් කළ අතර එම රැස්වීමට සහභාගී වීම සඳහා මේජර් ජෙනරාල් ජානක පෙරේරා කොළඹට රැගෙනීම සඳහා ගුවන් යානයක් සූදානම් කරමින් පවතින බවද දැනුම් දුන්නා. කෙසේ නමුත් ජානකව කොළඹ ගෙන්වන්න එපායයි කියූ නියෝජ්‍ය අමාත්‍යවරයා ඊළඟ මොහොතේදී ජනාධිපතිවරයා ඇමතූ අතර තමන්ට සවස 4 වනතුරු මේ ගැන සාකච්ඡා කරන්නට සිටිය නොහැකි බවත් දැන්ව ජනාධිපතිවරිය හමු විය යුතු බවත් තරයේ කියා සිටියා. ඒ අනුව තවත් විනාඩි කිහිපයක් ගතවන තැන අරලියගහ මන්දිරට පැමිණි ඔහු ජනාධිපතිවරියගෙන් එක එල්ලේ විමසා සිටියේ මොකක්ද මේ තීරණයේ අරමුණ යන්නයි. ඔහු ප්‍රශ්න කළේ යාපනයෙන් හමුදා පසුබැසීමට ගත් තීරණය ක්‍රියාවට නැංවීම පිළිබඳව බව දැන සිටි ජනපතිවරිය කිසිවක් නොකී නමුත් එමගින් රටත් ආණ්ඩුවත් අවසාන බවත් ඒ අනුව තමන් යාපනයට යන්නට තීරණය කළ බවත් ඔහු එක හුස්මට කියාගෙන ගියා. මේ වන විට ත්‍රිවිධ හමුදාපතිවරුන්ද අරලියගහ මන්දිරට පැමිණ සිටි අතර ඔවුන් නැමතු ජනාධිපතිවරිය පැවසූයේ නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා යාපනයට යන්නට තීරණය කර ඇති බවත් හමුදාපතිවරුන්ටද ඔහු සමගින් යාපනයට යන ලෙසයි. එමෙන්ම මෙතැන් පටන් යුද යාන්ත්‍රණය හැසිරවීම සම්බන්ධයෙන් පූර්ණ බලතල නියෝජ්‍ය ආරක්ෂක අමතිවරයාට පවරන බවත් ඒ අනුව ඔහුගේ උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් තමන්ගේ අදහස් විමසීම අවශ්‍ය නොවන බවත් ඇය ප්‍රකාශ කළා. ඒ අනුව කටයුතු සම්පාදනය කරන ලද අතර එදින සවස 5ට පමණ ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා රැගත් හෙලිකොප්ටරය කොළඹින් ගුවන්ගත වුණා. මේ අයුරින් නිදහසින් පසු ශ්‍රී ලාංකේය ඉතිහාසයේ මුහුණ දෙන්නට සිදු වූ බරපතලම ව්‍යසනය එහි තීරණාත්මකම කඩයිම කරා එළඹමින් සිටි අතර එහිදී සිදු වූ බිහිසුණු වූද වික්‍රමාන්විත වූද සිද්ධිදාමයේ තොරතුරු සමගින් යළි හමු වෙමු. අපගේ වැඩසටහන් ඩිජිටල් අවකාශයට මුදාහල සැනින්නේ පිළිබඳ දැනුවත් වීම සඳහා නැනස YouTube චැනලය subscribe කොට bell icon එක click කර තබන්නත් අමතක කරන්නට එපා. ආයුබෝවන්.